හරිද? තව ලියනා ඉන්නවද? හරි නේද නෑමෝම විශ්මි හරි සර් එහෙනම් අපි තරු ලකුණක් දාලා ලියාගමු දෙමෙහිම ඒ අනුපාතයක් කියන එක එකම ඒකකයකින් එකම ඒකකයකින් දක්වා ඇති එකම ඒකකයකින් දක්වා ඇති ද්‍රව්‍ය දෙකක් හෝ ද්‍රව්‍ය දෙකක් හෝ ඊට වැඩි ගණනක ඊට වැඩි ගණනක ප්‍රමාණ අතර ඊට වැඩි ගණනක ප්‍රමාණ අතර සංඛ්‍යාත්මක සම්බන්ධතාව සංඛ්‍යාත්මක සම්බන්ධතාව අනුපාතයක් ලෙස හැඳින්වේ. අනුපාතයක් ලෙස හැඳින්වේ. එතකොට ළමයි මෙතන මේ අර වැදගත්ම එක තමයි මේ එකම ඒකකයකින් කියන එක. මේ එකම ඒකකයෙන් කියන එක තමයි මම ඔයාලට කිව්වේ අර වීදුරු අඳිද්දී එකම ප්‍රමාණයට අඳින්න කියලා. නේ? වීදුරු එකම සයිස් එක වෙන්න ඕන කිව්වේ ඒකයි. හරි? එකම ඒකකයකින් කියන එක. හරිද? තව ලියනා ඉන්නවද? ඔෂාන් හරිද? හරි. එහෙම එහෙ යන්න එපා. සර්. ඔව් උපදේශණි දුන්නු. මෙතන අපි කිව්වේ මේ අනුපාතයක් කියන මොකක්ද කියන එක තමයි. එතකොට ඔයාලා මේ මතක තියාගන්න එකම ඒකකයකින් ලියන්න ඕන කියන එක. හරි, ඒක තමයි වැදගත්ම. මේ අපිට ගණන් ලියද්දී වර්ධින තැන තමයි ඒකකේ අපි වෙනස් කරගන්න. එකම ඒකකයකින් තියෙන්න ඕන කියන එක මතක තියාගන්න. එතකොට මෙතන තව ඔයාලට ප්‍රශ්නයක් එන්නේ නැද්ද? මම කිව්වා දැන් මේක හදන්න ගන්නේ බීම
හදන්න ගන්න විදිහනේ. ඒතර ඔය දෙක විතරද බීම හදන්න ගන්නෙ? තා මොනවද උගර දාන්නේ නැද්ද? දාන්නේ. හා මොනවද දාන්නේ? ඒ සීනි. නේ සීනි දානවනේ නැත්තම් මොන්නේ බෑනේ උගු. ආ සීනි දානවනේ තව දෙහි යෝවා තියෙනවනේ දාන දාන ಜಾති ගොඩක් තියෙනවා සීනි දෙහි කියන දාන. හරි. දැන් කියන්න එහෙනම් දැන් පල්ලතුරුසය ජලයයි අපි දැම්ම හරි. දැන් අපි සීනි ඉතින් ওই මිශ්‍රණයට දානවනේ. එතකොට අපිට සීනි ඌකට අනුපාතයක් විදිහට ගන්න බැරිද? පුළුවන් සර්. පුළුවන්. ඔව් මිශ්‍ර කරනවානේ මං කිව්වා අර මිශ්‍ර කරන්න අපි යොදන ද්‍රව්‍ය අපිට අනුපාතයක් විදිහට ලියන්න පුළුවන් කියලා. හරි. දැන් මට කියන්න දැන් මෙතන අනුපාතයක් කියන එකේ වැදගත්ම එකක් කියුවා මේ එකම ඒකකයකින් කියලා කිව්වා. ඒ කියන්නේ එකම ප්‍රමාණයකින් දාන්න ඕන කියලා කිව්වා. හරි. එහෙනම් දැන් ඔයාලා නිකන් ප්‍රායෝගිකව හිතන්නකෝ දැන්. මේක හදන්න ඔයාලා සීනි දාන්නත් ඕනේ. එහෙනම් හැන්දෙන්නේ මේ. ඇයි කෝපෙන්මයි. හරි. එතකොට හැබැයි කෝපෙන් ටිකක් දාන්නත් බැහැ. දානවා නම් සම්පූර්ණම දාන්න. මේ වගේම ප්‍රමාණයක් දාන්න බොන්න පුළුවන් වෙයිද? ආ දැන් සීනි කෝප්පෙන් දානවද? ආ ගෙදර අම්මලා සීනි කෝප්පෙන් දාන විගතුර වීදුරු හතරක් විතර දාලා සීනිත් කෝප්පයක් පුරවලම දාන. එහෙම දානවද? නෑනේ. නෑ. ආ එහෙනම් සීනි කියන එක ගන්න බෑ. මොකද හේතුව ඔය මිශ්‍රණේ හදන්න සීනි දැම්මට සීනි දාන්නේ අර එකම ප්‍රමාණයක නෙතන එකම ඒකකය කියන එකට ගැලපෙන්නේ නැහැ. සීනි දානවා තමයි නමුත් සීනි දානේ කෝප්පෙන් නෙමෙයි ඒක භාවිතා කරන්නේ හැන්දෙන්. ආ එතකොට ප්‍රමාණය වෙනස් නේ. දැන් මේකේ අල්ලන ප්‍රමාණය නෙමෙයි හැන්දට අල්ලන්නේ නේ. හැන්දට යම් පොඩි ප්‍රමාණයක් තමයි ඕකට අල්ලන්නේ. ආ එහෙනම් ජලයයි පලිතුරු විශ්යයි ගත්තට අනුපාතයට සීනි ගන්න බෑ. ආ ජලයයි සීනි අතර අනුපාතය කියලා කියන්න බෑ පලිතුරු විශ්ය. හදන්න. එතන සීනි කියන එක දාන්නේ විනස් ප්‍රමාණයකින් යන්නේ. එහෙනම් ඔයාලට ලේසියි පුතේ අනුපාතයක් හඳුනා ගන්න. ජලයයි පලිතුරු විශ්යයි අපිට කෝප්පෙන් දාලා හදා ගන්න පුළුවන් වුණාට සීනි ওই විදිහට දාන්න බෑ. නේද? ඒතර ඒක වෙනස්. ආ තව මොන හරි ලුණු දෙහි දානෝ නම් ආ ලුණු කෝප්පෙන් එකක් දැම්මොත් හොඳට හිටීනේ. ඔය දාද්දි රබෑනේ නේද? ඒකට ඒවා හරියන්නේ නැහැ. දැන් ඒවා අනුපාත විදිහට අපිට සලකන්න බෑ කියන එක තේරුම් ගන්න. නිකන් ප්‍රායෝගික දෙයක්. දෙයක් ඒක. හරි. අපි පොඩි උදාහරණ කිහිපයක් බලමු මේ අනුපාතයකට ගන්න පුළුවන් උදාහරණ ටික. රයිට්? ඔයාලට කියන්න පුළුවන් තව මොනවද අනුපාතයකට ලියන්න පුළුවන් උදාහරණ? ඔය විදිහට දැන් මේක උදාහරණයක් තමයි මම ඒක ලියලා පෙන්නනවා. ඒකට ඔයාලට පොඩි ඉඟියක් එයි. පළතුරු පළතුරු මිශ්‍රණයක් සෑදීව නැත්නම් අපි ලියමු මෙහෙම බීම සෑදීමේදී පළතුරු යුෂ හා ජලය මේක ගන්න පුළුවන් නේ. බීම සෑදීමේදී පළතුරු සහ ජලය කියන එක අනුපාතයක් විදිහට අපිට සලකන්න පුළුවන්. ජලය ඉරලි. තව විදිහ උදාහරණයක් කියන්න පුළුවන්ද? වෙන එක උදාහරණයක් මම කිව්වා අපි ගත්තා. ඔව් චුට්ටක් කියන්න එක හරියට. සිමින් ති කියන වචනේ ඇහෙනවා. මං හිතන්නේ එයා කියන්නේ දැන් සිමින්ති යනීමේදී. ගුඩ්. ඒතර ඒක අපි සිමින්ති යනවා කියන එකට වඩා හොඳයි මේ බදාම නේද? අපි සිමින්ති එකට හරි වචනේ බදාම මිශ්‍රණයක් සෑදීමේදී මොනවද ඒකට දාන්නේ? අලු කලි වැලි වතුර වැලි. හා මෙතනදී පුත්තේ හොඳම දේ තමයි මේ දැන්
එකම අර අනුපාතයකට දාන්න පුළුවන් නේ දැන් ඉතින් බදාම මම කියලා පෙන්නම් මිශ්‍රණයක් සඳහා වැලි හා සිමෙන්ති වැලි සිමෙන්ති මොකද යාළුවා අර ඔයාලා දැකලා ඇති මේකේ තියෙන යම්කිසි ප්‍රමාණයක් උදේ වැලි අපි තුමු බාල්දියකින් වැලි දැම්මා නම් ඒකට දාන සිමෙන්ති ප්‍රමාණයක් තියෙනවා ඒ බාල්දියෙම ඔයාලා ගොඩක් කලාරු ගෙවල් හරි දැකලා ඇති ආ වැලි බාල්දියෙන් දානවා සිමෙන්තිත් ඒ වගේම බාල්දියකින් තමයි යාළ මැනලා දාන ඒ විදිහෙම තියෙන බාල්දියක් අරගෙන ඒතර වෙන එකක් ගන්න එතකොට අර ප්‍රමාණය අනුපාතය වෙනස් වෙන හින්දා හැබැයි වතුර කියන එක අපි ඒක ඉදි සලකන්නේ නැහැ. ඒක ඒක වතුර කියන එක ඒ ක්‍රමයටම දාන්නේ නැහැ. සමහරට ඒක වෙන බටයකින් දානවා, හෝස් එකකින් දානවා. ඒතර ඒක එච්චරම බලපෑමක් වෙන්නේ නැති හින්දා. ඒතර අර ගල් කියන කතාව පුතේ එතනට ගල් ගත්තී බදාම නෙමෙයි ඒකට එතකොට වෙන්නේ කොන්ක්‍රීට් මිශ්‍රණයක් කියලා ලිව්වේ. ඒතර මේකට තව එකක් ගත්තා හැකි. ඒතර ගල් දාන්නේ පුතේ බදාම නෙමෙයි ඒකට කියන්නේ කොන්ක්‍රීට් මිශ්‍රණය. හරි. කොන්ක්‍රීට් මිශ්‍රණයකට මේකට තුනක් දානවා ಜಾති මොනවද තුන මැනලා දානවා තුනක් එකම බාල්දියෙන් හරි මොකෙන් හරි සිමෙන්ති වැලි ගල් කළුගල් වැලි කළුගල් සිමෙන්ති නේද ඒක දැන් තුන් දෙනෙක් කියන සමහරලාට ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන් දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. හරි. ඔන්න එහෙනම්. ඒතර ඒකේ තුනක් තියෙනවා. හරි නේද එහෙනම්. ඔන්න ඔයගේ උදාහරණ තමයි තව ඕනනම් අපිට කිව්ව හැකි කේක් හදද්දි. කේක් හදද්දි ආ මොනවද දාන්නේ? එකම ප්‍රමාණයකින් දාන දෙකක් මතකද ඔයාලට? බටරුයි සීනි. ඔව්. බටරුයි සීනි ඒකත් ගන්න පුළුවන් නේද නැත්නම් පිටි සීනි ඒක නම් පුතේ අර ලොකු ප්‍රමාණයක් දානවා කේක් හදාදි නේද ඔයාල දැකලා ඇති මේ පිටි ග්‍රෑම් 250ට සීනි ග්‍රෑම් 100ක් එහෙම කියලා අර සම්බන්ධයක් තියෙනවා ආ ඔයාල අම්මලෙන් අහන බලන්න ඒක කේක් හදන අය දාන ඒතර බට් මේ පිටි 250ක් විතර දාලා සීනි හැන්දක් විතර දාන්නේ නැහැ නේ ආ වානේ සීනි හැන්දක් දාලා හරියන්නේ. ඒතර ඒකත් අර සීනි ග්‍රෑම් 100ක් හරි 200ක් හරි එහෙම කියලා දිනවා. මම ඒක සම්බන්ධය දන්නේ නැහැ. කේක් හදන්න දන්නේ නැහැ. හරි. ආ ඒතර මේ බිත්තර දැන් උගර දා දැක්ලා දෙන්නේ බිත්තර දානවා. ආ දැන් ඒතර ආ සීනි බිත්තරය අතර අනුපාතයක් ලියන්න පුළුවන් ද කේක් හදද්දි? නැත්නම් පිටි බිත්තරය අතර නැනේ. ආ ඒතර තේරුම් ගන්න ආතර පාම් පිටි දාන්නේ ග්‍රෑම් හරි මොනවා හරි ඒක බිත්තර ග්‍රෑම් ගණන් දාන්නේ නැහනේ නේ එහෙම එකක් නැහනේ ග්‍රෑම් ගණන් දාන්නේ නැහැ එහෙනම් ඒක හරියන්නේ නැහැ අපේ අම්මා කිව්වා මේ බටරු 250යි පිටි 250ක් දානවා කියලා ආ අම්මේ නම් හරි ඒතර බටර් සහ පිටි අන්න අනුපාතයක් හරි නේද කේක් සෑදීම සඳහා බටර් සහ පිටි ඒතර ඒකට සීනිත් අර යම් ග්‍රෑම් ප්‍රමාණයක් දා එතකොට ඒ තුනම ගන්න පුළුවන් ඕන්න අපිට ඒතර අනිත් ඒවා ගන්න බෑනේ ඒකට දාන්න බිත්තර නම් බිත්තර ගෙඩි ගානක් කියලා දන්නවද නේ බිත්තර ගෙඩි දෙකද තුනක් නා ඔහොම දන්නවනේ දැන් බිත්තර 250ක් දානවලු බර වලින් සීනි බිත්තර බර මැනලා දාන්නේ ඔව් සර් මේකට මොනවා හරියට දන්නේ නැහැ ඒ සම්බන්ධයෙන් නා එහෙනම් එකක් ඇති ක්‍රමයක් නේද බිත්තර මැනලා දාන ක්‍රමයක් ඇති එහෙනම් හරිනේ දොර අර එකම ප්‍රමාණයකින් දාන්න ඕනේ. ඒතර ඒවට තමයි මේ අනුපාත කියලා කියන්නේ. දැන් ඔය මිශ්‍රණ වලට අමතර වෙන උදාහරණයක් දෙන්න බැරිද? දැන් සේරම මිශ්‍ර කරණයමනේ තියෙන්නේ. මිශ්‍ර වෙන්නේ නැති එකක් ගන්න බැරිද? පන්තියකින්න ගෑනු පිළිම සම්බන්ධ? ආ අන්න හරි. පන්තියක සිටින ගෑනු ළමුන් සහ පිරිමි ළමුන්. ඒක මිශ්‍රණයක් නෙමෙයි. නමුත් අපිට නේ මිශ්‍ර වෙන එකක් නෙමෙයිනේ. නමුත් ඒක අපි අනුපාතයක් විදිහට කියන්න පුළුවන්. පන්තියක සිටින පිරිමි ළමුන් සහ ගැහැණු ළමුන්. අපි ඒකත් ලියාගමු දැන් මෙතන මිශ්‍රණම ලියුපු එකේ. ඒකත් ලියාගන්න.
පන්තියක සිටින ගැහැණු ළමුන් හා පිරිමි ළමුන් ඔය විදිහ තව එකක් කියන්න පුළුවන් පොඩා මේ මේ වැඩි මේක වැඩි ගණන් හදන්න නැහැ චුට්ටක් අපිට කතා කරන්න දෙන්න තව දහසක් ඍජුකෝණාශ්‍රේක දිග හා පළල හැබැයි දෙන්න එකම ඒකකයෙන් තියෙන්න ඕන ඍජුකෝණාශ්‍රේ දිග මීටර වලින් දීලා අනිත් එක සෙන්ටිමීටර වලින් තියෙන්න බෑ එහෙම වුණොත් අපි දෙන්නම එකම ඒකකයකට හරව ගන්න ඍජුකෝණාශ්‍රේක දිග හා පළල ඒකත් ගන්න පුළුවන් හරිද ඒකත් වත්තක තියෙන මල්ගස්සල මල්වල පෙති අනුව මල්වල පෙති පෙති අතර අනුපාතය පුළුවන් නේද එහෙම ගැටලුවක් නැහැ නේ ඔව් ඒකත් ගන්න පුළුවන් අපිට ගොඩාක් දේවල් ගන්න පුළුවන් නේ අපිට අනුපාතයක් විදිහට සම්බන්ධ කරන්න පුළුවන් ගොඩාක් දේවල්. එතකොට අර බැරි ඒවා කිහිපයකත් අපි කියුණානේ. දැන් අපි කිව්වා අර පළතුරු මේ මේ බීම එක හදද්දි එහෙම සීනි කතාව. නේද? ලුණු කතාව අපි කිව්වා. එතකොට අන්න ඒ වගේ අතරත් සම්බන්ධයක් තියෙනවා. නැත්නම් නෑ සම්බන්ධයක් තියෙනවා. ඒකට අපි වෙන නමක් කියන්නේ. හරිද? අහන්නේ ඒකට සම්බන්ධයක් නැද්ද කියලා ඒකට නම සම්බන්ධයක් තියෙනවා. ඒකට වෙන නමක් කියන්නේ ඒක මම පස්සේ කියන්න දැනට මතක තියාගන්න ඒකටත් සම්බන්ධයක් තියෙනවා කියන එක. හරි එතකොට අපි දැනට තියෙන මේ අනුපාත ගන්න. එතකොට එනම් මතක තියාගන්න ඕනේ එකම ඒකකේ. මම මේක සැරෙන් සැරේ කියන්නේ පේපර් වල දෙනවා. නමුත් ඔයාලා වරද්දන්නේ ඕකම තමයි. එකම ඒකකයෙන් තියෙනවා කියන එක මේ පටල ගන්නවා. ඒක වරද්ද ගන්නවා ගොඩක් අය. හරි. එහෙනම් අපි පොඩ්ඩක් මම මෙන්න මෙහෙම ගණන් ටිකක් දෙන්නම් මට ලියනකො ප්‍රශ්නය දැන් උදාහරණයක් තරන්නේ පැහැදිලි නේ අනුපාත කියන්නේ මොනවද මොන වගේ අතරද සම්බන්ධ තියෙන්නේ කියන අනුපාතයක් ලියන ක්‍රමය මතකයි නේ අකුරින් ලියන විදිය සහ ඉලක්කමින් ලියන විදිය ඉලක්ක මැද දෙක දානවා හරි එතකොට මෙතන අකුරින් ලියද්දි මුලින්ම පළවෙනි සංඛ්‍යාව ලියනවා ඊට පස්සේ අර 32ට අනුපාත කියලා ලියන්නේ නැහැ ලියද්දී කියවද්දි අනුපාත එහෙම ඉල ලකුණ කියලා කිව්වට අනු කියන වචනේ තමයි භාවිත කරන්නේ ඊළඟට දෙවෙනි ඉලක්කම කියනවා. ඒතර 194 අනු කියලා විතරයි කියන්නේ. හරි? එහෙනම් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ලියාගන්න. පහත අනුපාත කියවන ආකාරයේ ලියන්න. කියවන ආකාරයේ ලියන්න. කියවන ආකාරයේ ලියන්න. මට අතන පුතේ කියලා දෙන්න තව එකක් බැරුව ගියා මම ඒක මෙතනින් කියලා දෙන්නම් අනුපාතයේ කියවද්දී දැන් අපි තියනවානේ මුලින්ම තියෙන සංඛ්‍යාව ඒ මුලින්ම තියෙන සංඛ්‍යාවට අපි කියනවා පළමු පදය කියලා හරි මම මේක කියන්න බැරුව ගියා වලට අතන ලියාගෙන දෙන්න බැරුව ගියා පළමු පදය කියලා කියන්නේ එතකොට මේ දෙවෙනියට තියෙන සංඛ්‍යාවට කියනවා දෙවන පදය කියලා අපිට මේ උඩ ලියාගන්න එතන ඉඩ නැතුවේද අපේ අනුපාත ලකුණ කියලා දාගත් කරන දෙපැත්තේ බැරුවද මෙහෙම ලියාගන්න පුළුවන් සර් පුළුවන් නේද අනුපාත ලකුණ දෙපැත්තේ පුළුවන් නේ මෙතෙන්ද පළවෙනි එකේනා පළමු පදය ඒතර දෙවෙනියට තියෙන එක දෙවෙනි පදේ
පළමු පදය දෙවෙනි පදය. ඊට තව පදයක් තිබ්බොත් ඒක තුන්වන පදය නැත්නම් තෙවන පදය. හතරවන පදය එහෙම නැත්නම් සිව්වන පදය. ওই විදිහට යනවා. පදේ හා දෙවන පදේ කියන එක right මේකම ගන්නා වෙන අනුපාතය දුන්නා පුතේ එහෙනම් මට මේක කියන විදිය ලියන්න පුළුවන් නේද ඔයාලට ඉස්සරහින් අනිම ලියන්න අනුපාතය ලියලා ඒක ඉස්සරහින් කියවන විදිය ලියන්න තුනක් තියෙනවා Hari sir. Hari. Hari sir. Hari sir. Udah, enam putih. Shani itu mana palavini ke kian aku kia mana vidhiya. Shani itu. Palavini padaya devani padaya. Ne, mata hima ne meone ke anupate kia wanda yoni. Me sangkya apa kia wanda. Metana liwe putih. මේ මේ තියෙන අපි මේක කියවන විදිය දෙක අනේ ක්‍රමෙන් දෙක ඔව් දෙක 93 අන්න රයිට් දෙක 93 එච්චරයි ආ 36 දෙවෙනි එක තුන 94 Tuna, tuna ilak kema wagi itu dekke. Pahane itu, tuna wagi itu pilih nega. Sir, mama tuna liela tiennya sir tiennya pahanu hatar. Kamu akne vali pilih hari jadulan ya, vali pilih di hari ini pahanu hatar. Vishmi, kamu ini nega? Vishmi satu nane, nah, muka dini nala mai ka? Ikanu hater, ikanu hater, ikanu hater. Hater, nih, ikanu hater. Pak, enak aja dira, anu kah tiap te kiri mana dira liyan aku lo. Demi nih mihema prosesnya kliagan, nih.
ඍජුකෝණාශ්‍රයක දිග දෙවෙනි කල් ඍජුකෝණාශ්‍රයක දිග ලියා ගන්න ඍජුකෝණාශ්‍රයක දිග සෙන්ටිමීටර 20ක්ද පළල සෙන්ටිමීටර 15ක්ද වේ පළල සෙන්ටිමීටර 15ක්ද වේ මෙහි දිග හා පළල අතර අනුපාතය ලියන්න. මෙහි දිග හා පළල අතර අනුපාතය ලියන්න. හරි ඒක ලියන්න පාළමයි මම මේක ලියන ඉදේ කියලා දෙන්නම්. මේක එකපාර උත්තරේ ලියන්න එපා. පොඩ්ඩක් අපි පුරුදු වෙනකම් ලියලා එහෙම නැත්නම් වගන්ති ලියලා අපි කරමු. මොකද නැත්තම් ඉස්සරහට මේක වරදින්න පුළුවන් අර ඒකක වරද්ද ගන්න හින්දා. දැන් මුලින්ම දීලා තියෙනවා හොඳට බලා ගන්න. ඍජුකෝණාශ්‍රයේ දිග කීයද කියලා අපිට දුන්නා. එහෙනම් මම මේක ලියා ගන්නම්. ඍජුකෝණාශ්‍රයේ දිග සෙන්ටිමීටර 20යි. ඊළඟට ඍජුකෝණාශ්‍රයේ පළල සෙන්ටිමීටර 15යි කියලා දුන්නේ. සෙන්ටිමීටර 15යි. මෙතන ඍජුකෝණාශ්‍රය කියලා ලියන්න. ඍජුකෝණාශ්‍රයේ පළල. දැන් අපෙන් අහන්නේ අනුපාතය හොයන්න කියලා තියෙන්නේ දිග හා පළල අතර අනුපාතය. එහෙනම් මම යටින් ලියනවා මෙහෙම. මම දැන් උත්තරේ ලියන්න හදන. දිග හා පළල අතර අනුපාතය. right. මුලින්ම කියුනේ පුතේ උත්තරේ ලියන්න කියලා දිග හා පළල කියලානේ. එනම් පළවෙනි පදයේ විදියට ලියන්න ඕනේ දිග. හරි දිග හා පළල අතර හොයන්න කියන ඉඳන් මුලින්ම ලියන්න ඕනේ දිග කීයද කියලා. ඒතර දිග කීයද අපිට දුන්නේ 20යිනේ නේද? එහෙනම් ලියනවා 20 ඔන්න සෙන්ටිමීටර දාන්නේ නේ. ඒකක ලියන්නේ නෑ පුතේ මෙතන. අනුපාත ලියද්දී හරි ඒක මතක තියාගන්න. මේ අනුපාත ලකුණ දානවා නම් සෙන්ටිමීටර මීටර කියලා ලියන්නේ නැහැ. හැබැයි දෙන්නම ඉන්න ඕනේ එක මේකද. දෙන්නම සෙන්ටිමීටර සෙන්ටිමීටර හිඳ ගැටලුවක් නැහැ. නම් දිග 20යි පළල 15යි. මෙන්න උත්තරේ. 20 අනු 15. හරි එතන මුලින් කියවෙන එකේනවා මුලින් ලියන්න ඕනා. මුලින්ම දිග කියවන නිසා තමයි දිග ලිව්වේ. මුලින්ම කියවුනා නම් පළල හා දිග කියලා එහෙනම් මුලින් ලියන්න ඕනේ පළල ප්‍රමාණය. ඊට පස්සේ දිග. කියවන එකට අදාළව තමයි ලියවෙන්නේ. හදාගන්න. සෙන්ටිමීටර කියලා දැම්මත් අවුලන්නේ නැහනේ. අනුපාත ලියද්දි දාන්නේ නැහැ. එහෙම දැම්මොත් වැරදි. මේම ලියන්න නෑ ළමයි. 20යි සෙන්ටිමීටර 15යි සෙන්ටිමීටර. මේක වැරදි. අනුපාත ලකුණ තියෙද්දි ඒකක තියෙන්න බෑ. ඒක සම්පූර්ණ කරන්න. අකුරින් ලියන්න නම් ඔව්. අකුරින් ලියන්න නම් වෙනවද අකුරින් ලියන්න කියලා? ඔව්. අකුරින් ලියන්න අකුරින් ලියන්න කියලා කියනවා අපි. කියවන විදිහ ලියන්න කියලා. නැත්නම් අපි ලියන්න මේ ඉලක්කම. අකුරින් ලියනවා නම් කියවන විදිහ ලියන්න කියලා තමයි දෙන්නේ. තවලියනා ඉන්නවද? හරිද?
Hari ini, yang tahu prosesnya apa? Nah, menentukan ini prosesnya. Memilihmu. Capital A aku redam, A. Capital A aku redam lah. A bahagian A. A bahagian A. Jalannya liter deka ha. A bahagian A jalannya liter deka ha. B bahagian A jalannya mililiter 700ක් ජලය mililiter 700ක් හරි mililiter 700ක් ඇත A වාජනය හා එකනු කියන A වාජනය හා B bajane A bajane ha B bajane Ati jalaya atara Sir Oh Sir mata pain naha ne sir pain ena sir gannakata ma sir ayin ena yanawa sir Ganna kada mena kian na kute ina manga shia karna wata mukut karna diak na ne ina ma shia karna hari da shangdu deng hari se ai dia se ai na da signal muka kari ga tluwa kinda kute him veni Tahu pain ada? Nah ni se. Orang kud keran nih ada screen ni kuda. Nah se. Neng hari tu. Tahu mana se? Siang itu tahu mana ada? Nani sir. Screen-nya ke wenas karagatte nae ne wada indapan aya parak mas share karana. Nadda. Ehemath kattala join wenna puthe samata hariya. Lama itu make liam ni kuhumat ya. A bahagian jale, B bahagian jale, A ha B ataran upat ya. Ah, A ha B ataran upat ya. Mana yang mana liam? A bahagian A jale. Tiennya liter dekai ke? Ah, right. Ini pasal mana liam? A B bahagian A.
ජලය විභාජනයේ තියෙනවා මිලිලීටර 700ක් නේද එහෙනම් අපෙන් ඇහුවේ A හා B අතර අනුපාතය හරි අපෙන් අහලා තිබ්බේ A හා B අතර අනුපාතය එතකොට ලියන්නේ මෙහෙමද හරිද ලිව විදිහ මොකද කියන්නේ මස ඒ භාජනයේ ජලය මිලිලීටර කරන්න ඕනේ ඒ දින ප්‍රමාණය අන්න පුතේ දෙන්නගේ ඒකක වෙනස් නේද මම කිව්වා දෙන්නම එකම ඒකකින් කියලා මිලිලීටර අවුදේ දැන් මෙතන කියලා එක මිලිලීටර වලට හරව ගන්න වෙනවා දැන් මේක මේක අපිට ලීටර කරන්න බෑනේ හතර දශම වෙනවා හොඳම දේ ලීටර දෙක මිලිලීටර කරන එක. එහෙනම් ලීටර දෙකයි කියලා කියන්නේ මිලිලීටර 2000යි. 2000යි. ආ එහෙනම් දැන් පුතේ මෙතන ලියවෙන්න උනේ 1 කියලා නෙමෙයි 2000 කියලා. හරි? ප්‍රතිදාහණු 700. හරි. ඔන්නෝමයි. දැන් කට් වෙන ළමයි ජොයින් වෙන්න. හදා ගන්න 2000 කියලා පුතේ මෙතන ලීටර 2 මිලිලීටර කරා